තරුණය කියලා තියෙනවා මේ අසිත තරුණයා. අසිත තරුණයා තමයි දැන් අපි මේ සඳහා මූලාරම්භකයා වශයෙන් අපි මේ නිදහස් කිරීමේදී අපි තෝරගත්තේ. ඔහොම දාන්නකො. දැන් මේ මාළු දානවා අරගන්න. සම්පූර්ණයෙන්. ඒ බලබලා අරගන්න. අති විශාල සංඛ්‍යාව 560 ගානක් අපි නිදහස් කරගත්තා. බලන්නකො මේ අසරණ සත්තු කොච්චර දීවිතේට අපි ආසයි වාගේ මේගොල්ලෝ කැමැත්තෙන්ද මේ මාළු වෙලා ඉපදුනේ නැහැනේ. අපි කැමැත්තෙන් ආවද අපේ මව් කුසෝලට නැහැනේ. අපි අහම්බෙන් ආවා මේ මත්සිය වෙලා ඉපදිනවද කැමැත්තෙන් කවුරුවත්. ඈ මේ මොනතරම් දුකක්ද මේ මත්සිය බහව කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ. මේක හරිම දුක්දාන්ත. මොකද හේතුව මරණය දීර්ඝ වැඩි, කාලය දීර්ඝ වැඩි, හුස්ම ගන්නෙ නැතුව මිය යන සතුන් මේ උසල දාන්න යටින් ඔම උසල පොඩ පොඩ දාන්න දාන්න අතුරට එහාට වෙන්න දාන්නකො. බලන්න හුස්ම ගන්න බැරි වීමේ පැය ගණන් හුස්ම ඉරවීමේ අර කොරෝනා රෝගියෝ මැරුණා වගේ අන්ත දුක්ඛිත තත්වයෙන් තමයි මේ මස්සේ මැරෙන්නේ. මේ ලෝකේ ඉන්න වැඩිම දුක්ඛිත මරණය තමයි එක උගුරු දණ්ඩ කපලා. එහෙම නැත්නම් උගුරු දණ්ඩ කැපුවත් විනාඩි ගානකින් මිය යනවා. මෙතන මේ මත්සියෝ ගොඩට වැටුනාන් පස්සේ මරන්නේ නැහැ. ඉබේ මිය යන දරි නෝස්ම ඉර වෙලා. පැය දෙකේ තුනේ හතරේ සමහර මත්සියෙන් දඟල දඟල තමයි හුස්ම ගන්න අපහසු මිය යන්නේ. දැන් අපි වාගේ අපි කිව්ව අපි මිනිස්සෙන්ට අපිට පුළුවන්ද කියලා බලන්න ආයේ මිරිකේන කටත් මිරිකේන. ඒක විනාඩි දෙකක් හුස්ම නොගෙන ඉන්න. අන්න ඒ වගේ හිතන්න. මේ හුස්ම නොගෙන වෙන මරණයෙන් පසු කෙලින්ම යක්ෂ බවවලට තමයි අපි දන්නා තරමින් යැවෙන්නේ. මත්සෙයින් හරි කවුරු හරි යක්ෂ ඒ කියන්නේ ක්‍රෝධයෙන් අධිකතම ක්‍රෝධයෙන් තමයි මිය යන්නේ. මේ මත්සිය මිනිස්සෙක් වුණොත් බෙල්ල මිරිකල හරි එල්ලෝ එල්ලා මරනකොට හරි අධික ක්‍රෝධයකින් මිය විශේෂයෙන් මත්සියෝන ක්‍රෝධයෙන්ම තමයි ඒ කියන්නේ තමන් දිවි පුදන්නේ නැහැනේ ආහාරවලට තමන්ව මරනවනේ. ඒක මේ මත්සීන්ට තේරෙනවා. අර්ථික කුසේ ඉන්න දරු පැටව ගාන වැඩි. ඒකින්ද මේ පාපකාරී අකුසලයක් වශයෙන් බලනකොට මේක සෑහෙන ආනන්තරීය පාපකර්මයක්. ඒ නිසා සුදනනි සුදන සාදුනි අපේ බෞද්ධයිනි ශ්‍රී ලංකා වාසී බෞද්ධයිනි ලෝකවාසී බෞද්ධයිනි සියලු දෙනම මෙම ප්‍රථම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළ තියෙන ප්‍රථම දානය අභය දානය. අපි කණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න ඕන. මේ මාළුත් උනත් මත්සිය උනත් නිතර නිතර බඩගින්නෙන් ඉන්නේ කකා ඉන්නේ. මේ කට්ටිය කණ්ඩත් ජීවත් වෙන්න ඕන. ඒ නිසා අපි මේ දේ බුද්ධිමතුන් ප්‍රඥාවන්තයින් නුවණක්කාරින් වශයෙන් තේරුම් අරගෙන සත්තුන්ට මේ වගේ සත්තුන්ට අභය දානය දෙන්න, මේ වගේ සත්තුන්ට ආහාර දානය දෙන්න කිසිම කාලයක මෙවැනි සතුන් අනුභව කරන්න එපා. බුදුරජාණන් වහන්සේට පිරිනමන තෙක් වැළඳි හිස රදයම උපමා කොට සලකන්ඩ පින්වතිනි සදහවතිනි අපව ආදර්ශයට ගන්න අරගෙන තම තමන් මෙවැනි පින්කම් කරන්න. මේ ඉතාම ලස්සන කලාපයක් මේ වැව් කලාපයක් ආරක්ෂිත. තෙරුවන් සරණයි සිරු දෙනාට, නර්මද සිරු දෙනාටම මෙම මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මයේ කුසල් ඔබතුමන්ලා සිරු දෙනාටම දකින නරමන සිරු දෙනාටම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හැමට දකින්න මේ ෂෙයා කරන්න හැමට අපි උගන්වමු අවේදානයේ තියෙන වටිනාකම. සාදු සාදු සාදු.